Vietnam ට එන්ජින් යනවා චීනෙට එන්ජින් යනවා ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් මේක දැනටත් තියෙනවා ලංකාවේ නැවක් නිෂ්පාදනය කරනවා නම් ඒ නැව නිෂ්පාදනය කරන්න දායකත්වයේ එක මෙහෙම කරපු ගමන් මේ කොරියාවේ සේවකටියක් ලංකාවේ එකතු කරන්න ඉන්නවා නැව සමාගම් කියන්නේ මහා පරිමාණ මහා පරිමාණ සමාගම් වල ලාභී විදන් වෙන මේ ලෝකේ නැව් හදනවා නම් ඒකට සේවකේ අවශ්‍යයි I want Subhadra Sakila, good Kadri Pilgano, that Apikurinka YouTube channel at the Kikituna, Nangilaman Logolo, Hamadinam. Visheshim, Dakun Koreave, Nautanim, Ogolandina Lokum Krasnak Tamami, Nautanim Kiane, it may some Apino, Dakun Korea, Ulsan Purorete, Ekatheto Tamai, Dakun Koreave, Nautanimi Mahagidra. May Predeshama Pitlatin, Visheshim Hyundai Aitania, Dakun Koreave, Anasaka Paturana, Deventa Aitania, it may Aitania, Samsung Aitania Tinoa. ඉතින් මේ වර තමයි ලංකාවෙන් E74 visa එක ඇරති අලුතින්ම නැවතැනීම් වලට එන සේවක සේවිකාවන්ට බඳවා ගැනීම කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අපි එළිනම් කතා කරනවට වඩා හොඳයි Hyundai ආයතනයටම ඇවිල්ලා කතා කරන එක. ඉතින් මේ පරිසරය Hyundai ආයතනයේ පරිසරය අපිට පේනවා එහා පැත්තේ තියෙන Hyundai සමාගමට වඩා හොටෙල් ඒ වගේම yard එක. මේ ආයතනයේ සේවය කරන පරිණතම වසර ගණනක අධ්‍යක්ෂින් තියෙන පළපුරුදු සේවකයෙක් එක්ක අපිට කතා කරන්න පුළුවන් මේ ආයතනය ගැන. මම හිතනවා ඒක වඩාත් හොඳයි කියලා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා සහෝදරයා. ඔව් ගයන් අයවෝන්. මේ නැව් තැනීම් කියන්නේ මොකද්ද දකුණු කොරියාවේ? නැව් තැනීම කියන්නේ කොරියාවේ අපි හැමෝම දන්න දෙයක් තමයි මේ බහලුම් නැව්. කන්ටේනර් නැව්. ඒ වගේම ගෑස් ඒ වගේ නැව් වල ලෝකෙම ඉන්න ප්‍රමුඛයා තමයි දකුණු කොරියාව. ඉතින් දකුණු කොරියාවෙත් ඉන්න ප්‍රමුඛෙක් තමයි Hyundai ආයතනය. Hyundai ආයතනයේ මේ උල්සන් කියන්නේ මේ මුළු මේ කොරියාවට විශේෂිත දැන. ඒක ලාංකික අපටත් එහෙමයි මොකද මේ Hyundai ආයතනයේ තමයි ලංකාවේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් එන්නේ. ඉතින් මම දැක්ක මේ පාරට හරවලා කිලෝමීටර් 10ක් විතර මම එද්දි මේ පාරේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම මේ Hyundai සමාගමට නැව් වාහන මේ වගේ ආයතන රසක් පිරලා දෙනවා. ඔව් උල්සන් නගරයේ ආරම්භයේදීම අපිට හම්බෙන ආයතනය තමයි උල්සන් වාහන එහෙම නැත්නම් කාර් ලොරි මේ වගේ ට්‍රක් රථ ඔව් කාර් සමාග. ඊට පස්සේ පහු කරගෙන එනකොට ඊට පස්සේ Hyundai මීපු සමාග. Hyundai Mipo Samagame ටිකක් පොඩි නැව් තමයි නිෂ්පාදනය කරන්නේ පොඩි එන්ජින් තමයි යන්නේ ඉතින් ඊගාවට මැද තියෙන ආයතනය තමයි අපේ හෙන්දේ චුංගොම් කියලා කියන්නේ ඒක තමයි ලොකුම ආයතනය ඒක තමයි ලොකුම බහලුම් නෞකා ගොඩක්ම මේ ඉදි වෙන්නේ ඉතින් මේකේ නෞකා ලෝකෙම ප්‍රසිද්ධ නෞකා තියෙනවා මර්කස් ලයින් නෞකා එතකොට MSC ඒ වගේ විශාල ප්‍රමුඛ දෙවන්ත නැව් සමාගම් සන්නාම සහිත නැව් සමාගම් වල නෞකා තමයි මේක ඉදි කරන්නේ. ඔයාගේ සහෝදරයා නම මොකද්ද කොහේ ඉඳලාද දකුණු කොරියාවට එන්නේ? ගයන් මම ප්‍රදීප් මුතුකැලුම්. මම ලංකාවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ තමයි මේ ඉඳන් තමයි කොරියාවට පැමිණෙන්නේ. ඉතින් මුලින්ම ඔයා කොරියාවට එන්නේ නැව් ශේෂ්ත්‍රයටමද නැත්නම් වෙනාංශයකට අවිලා නැව් අංශයට එනවා මොකද උනේ මුලින්ම නැව් ඇසම්බලි කියලා තමයි තිබුණේ මේ මම ඉලෙක්ට්‍රොනික පැත්තට තමයි දැන් මේ කාලේ මන් 2012 තමයි එක්සෑම් කරේ එතකොට 2015 දී තමයි මම කොරියාවට එන්නේ එතකොට ඒ එනකොට මුලින්ම ආපු කම්පැනිය මේකම තමයි ඉතින් ආවට පස්සේ මේ සබ් කම්පැනි කියන්නේ Hyundai ආයතනයේ තියෙන සබ් කම්පැනිස් තමයි මේ අපේ ශ්‍රමිකයන් ගන්නෙ ඉතින් ඒ සබ් කම්පැනි එක ආවන් පස්සේ මේකේ අවුරුදු පහකට පහකට වගේ සැරයක් සජන් නිම්ල මාරු වෙනවා. එතකොට මගේ මාරු මන් දැන් වැඩ කරන කම්පැනි එක තුන්වෙනි සජන් නිම් යටතේ තමයි වැඩ කරන්නේ. ඔව් නමුත් මගේ සර්විස් එක එක තැනමයි එකම මේ ආයතනෙමයි. ඉතින් මං වසර 9ක් වෙනවා Hyundai ආයතනයට ඇවිල්ලා හොඳට පළපු. එතකොට කියන්න සාමාන්‍ය නැව් තැනීම් වලට ලංකාවෙන් කෙනෙක් ආවොත් සාමාන්‍ය මේ මෙයාලට මොනවද කරන්න තියෙන වැඩ මේ නැව් සමාගම් වල? නැව් සමාගම් විශේෂයෙන්ම දැන් වැඩි හරියක්ම ශ්‍රමිකයන් පැමිණෙන්නේ grinding සහ welding එතකොට තව පකුම් කියලා කියනවා අර grinding පුඩු අදින එක. එතකොට touch up painting මේ වගේ රැකියාව තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මගේ වාසනාවකට දන්නේ නැහැ මට හමුුණු රැකියාව engine ශේෂ්ත්‍රයේ engine shop එකේ. එතකොට මම electrician කෙනෙක් විදිහට තමයි මං වැඩ කරන්නේ. එතකොට මුළු engine එකම electric පැත්ත කරන්නේ අපේ company එකේ. ඒ වගේ
එකම දැන් එන්ජිම උනත් එන්ජිමේ බට ගහන්නේ තව කම්පැනියක් ඊට පස්සේ එන්ජිම ඇසම්බලි කරන්නේ තව කම්පැනි ඒ වගේ කම්පැනි රාශියක එකතුවක් තමයි මේ Hyundai ආයතනයේ ඇතුළේ තියෙන්නේ. ඔව් අපිට නිකන් ලංකාවේ ඇයිද හිතා ගන්නවත් බැරි හිතා ගන්නවත් දැනුම සමාගමක්. එතකොට දැන් අපි දැන් මුලින්ම ඇවිල්ලා මේ දේවල් දැකපු ගමන් ඇත්තටම බයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ කොහොමද කරන්නේ මේ කොයි වගේ දේවල්ද ඇත්තටම ලංකාවේදී කවදාවත් දැකලා තියෙනේව නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම කියන්නේ අපේ ගෑන් ළමයි පවා මේ කීප දෙනෙක් ආවා වේකන්සි තිබුණා නමුත් රැඳුන්නේ නැහැ. කීප දෙනෙක් තව වැඩ කරන Hyundai ආයතනයේ මම දන්න තරමින් දෙන්නෙක් තුන්දෙනෙක් වගේ. ඉතින් ඒ මැකියා මාරු කිරීම තුල මුලින්ම ආපු අය මාරු කිරීම තුල අපි රැකියා නොලැබීමේ මේකක් තියෙනවා. ඉතින් නැත්තම් මේ අනිවාර්යයෙන්ම ලංකාවේ කාන්තාවන්ට විශේෂයෙන්ම ඇග්‍රීමන්ට් ලැබෙන්න තියෙන අවස්ථාවක් තමයි මේ නැති කරගන්නේ. ඒක අපි අවංකවම කියන්න ඕන දෙයක්. මේ මොකද ආවට පස්සේ පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් හරි යනකම් තව කෙනෙක් ගන්නකම් ගන්න සජන්ීම් මම මෙහෙම මාරු වෙනවා කියලාවත් කියලා මාරු වෙනවා නම් අන්නේ තත්ත්වයක් තියෙනවනම් අනිත් කෙනාට ඇග්‍රීමන්ට් එකක් එනවා. ඒ වගේම දැන් ලංකාවේ ඉල්ලුම් කරන්නේ මම දන්න තරම යාළුවෙක්ගේ තව කම්පැනි එකකින් ලංකාවේ අය බලලා තියෙනවා. බැලුවම ගෑන් ළමයි ඉල්ලුම් කරලා නැහැ ඕනව සිස්ටේට. ඉතින් ගෑන් ළමයිට ගොඩක් වැදගත්. ඒ කියන්නේ නැව සිස්ටේටත් ඉල්ලුම් කරලා බලන්න. මොකද මේ ඇග්‍රීමන්ට් එකක් යන්න නම් එයා වෙබ් එකේ නැහැ. ඒ සයිඩ් එක ඉල්ලලා නැහැ. සයිඩ් එක ඉල්ලලා නැහැ. ඉතින් එහෙම නම් වියට්නාම් ළමයි ඉඳලා වියට්නාම් ළමයි ආවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ලොකු වැඩක් ඇත්තෙත් නැහැ. සාමාන්‍යයෙන් ඔය වයරින් සේසෙ තියෙනකොට ඒවා සුද්ධ කරන මේ වැඩ, වයර් මේව කරන වැඩ, අමුණන වැඩ, ඒ වගේ සුළු වැඩ තියෙනවා. දැන් නැවතුම් බය වෙන්නම එපා. ඒතර නැව කියන සේසෙ ඩේ ඇන් නයිට් යනවද? මොකද්ද මේක වෙන්නේ? ඩේ විතරද? ඩේ නයිට්ම විතරක් තියෙන කම්පැනිත් තියෙනවා. ඩේම විතරක් කරන කම්පැනිත් තියෙනවා. ඩේ නයිට් මාර්වේබී කරන කම්පැනිත් තියෙනවා. ඒක එක එක කම්පැනි අනුව අදාළ වැඩේ අනුව සපුරා වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දේ තමයි කොරියාවේ තියෙන සමාගම් සේසෙ ගත්තාම නිෂ්පාදන දීවර ඉදිරිගිරීම් කියන මේ සමස්ත ශේත්‍රයේ ඉහළම වැටුප තියෙන්නේ මේ නැව් සමාගම් වල කියලා කතාවක් තියෙනවා. මේ ගැන කතා කරමු. ඒක ටිකක් සංකීර්ණයි මම කියන්න විස්තර කරලා. මුලින්ම දැන් හැමෝම අය හිතනවා මේක නැව් සමාගමටම නැව ආවයි කියලා මේ කම්පැනිම ලොකු පඩියක් එකපාරට හම්බෙනවා. එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට තමයි ටික කාලයක් ඉන්න ඕනේ කියන්නේ. පළපුරුද්ද මත සහ කම්පැනියේ ටික කාලයක් යන දක්ෂතාවයේ මත දැන් ග්‍රයින්ඩින් ආවා කියන ආපු කෙනෙක් පුහුණු ශ්‍රමික නැති ශ්‍රමිකයෙක් නෙන්නේ. නොපුහුණු ශ්‍රමිකයෙක් ඇවිල්ලා මේ බොහෝ පුහුණු ශ්‍රමිකයෙක් දක්වා යන්න අඩුම තරමේ අවුරුද්දක්වත් යනවා. එතකොට ඔහුට යම්කිසි පළවුරුද්දක් තියෙනවනම් මීට වැඩි දෙයක් මට කරන්න පුළුවන් කියලා මේක ඇතුළෙම තව කම්පැනි තියෙනවා. ඒ කම්පැනිම් පඩියක් මදි නම් දෙන්නේ මට මෙච්චර හොඳට මෙහෙම පළපුරුද්ද තියෙනවා කියලා තමන් කැමති ගානක් ඉල්ලලා යන්න පුළුවන්. විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා කට්ටිය මග හැර ගන්නවා. ඒක දෙයක්. අනික මේක පුරුදු වෙනකන් ඉන්නේ නැහැ. දැන් වැඩි හරියම ලංකාවේ මේකට එද්දි ඔළුවේ තියාගෙන ඉන්නේ තමන්ගේ යාළුවගේ කම්පැනිය. යාළුවගේ ගන්න පඩිය. ඒ වගේ දැන් අලුත් අය එකට ඇවිල්ලා නිකන් පයින්න බලාගෙනම එන්නේ. පයින්න බලාගෙනම එන්නේ දැන් අම්ම මේව බෑ මේව අමු කට්ට ඒ විදිහට එහෙම හිතනවා. නමුත් මේකේ තියෙන වාසි ටික අපි කියලා දුන්නොත් සමහර අය ඒක හිතා ගණන් ගන්නෑ. ගිහින් අහපව ආයෙ එන්න හදනවා. ඔව් ඉතින් මේක දැන් ඇත්තටම වැඩක් නැති ශේෂ්ත්‍රයක් කියලා හිතනවා නම් අපේ ලංකාවේ අය. ඉතින් ඔයාම හොඳ උදාහරණයක් අවුරුදු 9ක් තිස්සේ මේ ආයතනයේ රැඳී සිටින සේවකෙක්. ඉතින් මේ වගේ සේවකයෝ ගොඩක් දකුණු කොරියාවේ ඉන්නවා. ඒ අය නිසා තමයි මං හිතන්නේ එයාගේ දක්ෂතාවය නිසා තමයි ලංකාවේ මේ වගේ ඉල්ලුමක්ත් තියෙන්නේ නැව් ශේෂ්ත්‍රේ. ඔව් කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් වැඩි හරියම්ම දැන් මේ නැව් සමාගමකට ආවම සේවකයෙක්ගේ දැන් බලනවා මේ අංජුන් කියන්නේ අපි ආරක්ෂාව. ආරක්ෂාව පිළිබඳව මේක ඇතුලේ සෑහෙන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒ Hyundai ඇතුලේ. ඉතින් අපිට මීටරයක් උඩවත් නගින්න දෙන්නේ නැහැ මේ බෙල්ට් එකක් නොදා මේ කන් නොදා ඒ විදිහට. ඒ සේරම ආරක්ෂිත උපකරණ ආයතනින් සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. එයා පළඳිනවද නැද්ද කියලා චෙක් කරනවා. අනිවාර්යෙන් පළඳිනවා. දැඩි නීති කල මේ ක්‍රියාත්මක වෙනවා. ඇතුලේ ගමන් කරද්දී වුණත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 30කට වැඩි ස්පීඩ් එකක් යන්න බෑ. එහෙම අය ගෙදර පවා යවන අය අවස්ථා තියෙනවා. ඉතින් පිළිපදින් නැති අය. ඉතින් මේකේ තියෙන ඇතුලේ තියෙන මේ නීති රාමුව තියෙන මේ නීති රාමුවට යටත්ව වැඩ කරන්න අනුගත වෙලා වැඩ කරන්න ඕනේ. ඒක තමයි මූලිකම දේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි හිතන්නකෝ දැන් උදේ පාන්දර වැඩ පටන් ගන්නවා කියලා. දැන් ඔයා සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න කීයටද? ඔයාලා අපේ 8ට. 8 නා සාමාන්‍ය කී වෙනක වැඩ කරනවා? 8 නා සාමාන්‍ය වැඩ 7 දක්වා වැඩ ගන්නවා. එතකොට දැන් අපේ කට්ටිය හිතනවානේ මේ 8 ඉඳන් 7 වෙනකම්ම වෙල්ඩින් ගහන්න තියෙන එක දිගටම කියලා. එහෙම කතන්දරයක් මේකේ තියෙනවා. එහෙම නැහැ. දැන් මේකේ තව දෙයක් තමයි දැන් රස්නේ වැඩි වෙන කාලයක් තියෙනවානේ. රස්නේ කාලෙට 12 ඉඳන් එකම ආර වෙනකන් තියෙනවා මේ ෆ්‍රී ටයිම්. ෆ්‍රී ටයිම් එක. ෆ්‍රී ටයිම් එකම ආර. පැය එකම ආර. ඉතින් නැව් වල වැඩ කරන සමහර අය දන්නවා දැන් සාමාන්‍යයෙන් පැය වුණාට
අපි සාමාන්‍යයෙන් නැවකින් බහින්නේ 40ට 45ට ඒ වගේ. ඊපස්සේ ආයි ගොඩ වෙන්නෙත් ඒ පැය කාලය ඉවරලා ඊටසේ 1යි 10යි 1යි 20යි. ඒක දිගට මේ වැඩ කරන්න නෑ පොඩ්ඩක් ෂිප් එක කඩාගෙන වැඩ කරේ. මම වැඩ කරන්න බෑනේ මිනිස්සුෙන්දයි අපේ අය හිතන මේ රොබෝලා කියලා. එහෙම නෙමෙයි. රෙස්ට් එකක් කම්පැනි එක අනු අනිවාර්යෙන් ටී ටයිම් දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාට ඒක 10ට ටී ටයිම් එකක් තියෙනවා. ඊටසේ ආයි 3ට ටී ටයිම්. මේකයි මේ නැව් සමාගම වල තියෙන ෆැසිලිටීස් දන්න දැන් ඔක කිව්ව ඔක වෙන ආයතනයකට එක පාට ගියම දිගටම වැඩ කරන ආයතනයක් වුණාම මේකෙන් එලියට ගිහිලා ආයි අයි එන්න බැයිද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් උදේ 8ට වැඩරාවම 8ටම 8:00ට කෙලින්ම වැඩට යන්නේ නැතුව මේ පොඩි දේශනාවක් දෙනවා. එහෙම පැත්තකුත් තියෙනවා. අනිවාර්යෙන් දැනුවත් කිරීම තියෙනවා. එතකොට ආයතනයේ වැඩ කරන ටික මොනවාද ප්‍රදේශයේ ඒ කතා කරන ටික ඒ ටික තියෙනවා. ඒ වගේම දැන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළවත් ඒවා මාසෙකට දෙපාරක් විතර විනාඩි 50 කරන වෙලාවල් තියෙනවා විනාඩි 20 කරන වෙලාවල් තියෙනවා. يعني මේක දැනුවත් කිරීම උපරිම තියෙන ආයතනයක්. ඔව් ආරක්ෂාවට මුල් තැනක් දෙන්න. ඉතින් මේකේ අනතුරු වීම උපරිම අඩු කරගෙන තියෙන අන්නේක අපේ කල්පනාව සහ දැනුවත් කිරීම කියන දේ. ඉතින් අපේ අය ආපු ගමන් මේ ආරක්ෂිත උපකරණ පළඳින්න මේවා කරන්න මේකට එච්චර කැමති නැහැ. දී අපිට හුරු නෑ. අපි දකිනවා ගොඩක් මලක් තියෙනවා. මම කැමති වුණෙත් නෑ. ආපු මුලදී අපිට හුරු නෑ. සපත්තු දාගෙන මේවා කරගෙන හෙල්මට් දාගෙන එහෙම වැඩ කරද්දී ටිකක් අපහසුවක් දැනෙනවා. ගොඩක් මේ අපේ ආරක්ෂා වෙනුවෙන් කරන දේ. ආරක්ෂා වෙනුවෙන් කර අනිවාර්යෙන් ඒක කළ යුතුමයි. මොකද මේ ග්‍රයින්ඩින් මැෂින් එක කියන්නේ සෙල්ලම් නෙමෙයි. වෙල්ඩින් මැෂින් කියන්නේ සෙල්ලම් නෙමෙයි. පොඩ්ඩක් මිස්සුනොත් එහෙම අපේ ඇඟවල් පසාරු කරගෙන යනවා. ඉතින් අනතුරු පැත්ත කතා කරොත් අපි දකිනවා වෙල්ඩින් ඩොට් එකක් ඇවිල්ලා ඇඟේ වදින පිච්චිලා යනවනේ. ඉතින් මේ අඳින ඇඳුම කඩාගෙන යනවද? ඒ අනිවාර්යෙන් ඒවට ආරක්ෂිත උපකරණ වලට මෙහින් කම්පැනියෙන් දෙනවා. ඒ කියන්නේ කිසිම මුළු ඇඟම ආවරණය වෙන විදිහට ඒ අදාළ විශේෂත්වය අනුව දෙනවා. ඒතකොට වෙල්ඩින් කරන අයට ඒකට අවශ්‍ය උපකරණ ඒ දේවල් දෙනවා. ග්‍රයින්ඩින් කරන අයට ඒ දේවල් දෙනවා. ඉතින් අතපසු වීම මුලින් තමයි මේ අනතුරු මිස්ටේක් වලින් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ ආයතනයේ ඒකට වගකීමක් තියෙනවා සහ ගෙවීමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් දකුණු කොරියාවේ නැව් ශේෂ්ත්‍රයට එන සේවකයෙකුට සැලරි එක ගත්තොත් ආසන්න වශයෙන් අවම වැටුපක අපි කිව්වොත් ලක්ෂ කීයකින්නම් වගේ ඉහළට යන්න පුළුවන්. දැන් තියෙන මට්ටමත් එක්ක අනිවාර්යෙන් මේකට එන අයට සාමාන්‍යයෙන් කුක්මින්ට් එජිකම් ඔක්කොම ඒ කියන්නේ අවම වැටුප ලංකා මුදලින් ලක්ෂ 4කට වැඩි. හතරකට වැඩියෙන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක ගන්න පුළුවන්. එතනින් එහාට වැඩි වෙන්නේ තමන්ගේ දක්ෂතාවය අනුව කම්පැනි අල්ලගෙන ඉන්න. මේ ගොඩාක් කම්පැනි වල අනිවාර්යෙන් මේ Hyundai එක ඇතුලේ දැන් මූලික වැටුප අපි දැන් වැඩි වෙලා තියෙනවානේ කොරියාවේ. දැන් සාමාන්‍ය බහුතරයක් ආයතන වල කපලා තිනවා ඕවටයි. නමුත් මේ නැව් ආයතනේ ඕවටයිම් කපලා කරන්න බොහොම අපහසුයි. ඒ කියන්නේ තියෙන වැඩත් එක්ක එහෙම සාමාන්‍ය නැත්ති නෑ. ඇතුලේ තියෙන කම්පැනි සාපේක්ෂව වෙනස්. මම මේ කියන දේ සම්පූර්ණ එක කම්පැනි කම්පැනිට 100ක් නෙමෙයි. අති බහුතරයක් වැඩ දෙන්න වෙනවා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න විදිහට ටච් අප් කම්පැනි දිගටම නයිට් තියෙනවා මාන් 600 ගන්න අය පහයි කියන්නේ මොකගේ වැටපද්ද කියලා ඕගොල්ලෝ දැන් කොරියන් කියන උනන්දු වෙනවනේ. ඕගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ පඩියකට යන්න නම් අර වගේ ලක්ෂ 4ක 5ක පඩියක ඉඳන් උඩට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ඉවසීම තමයි අනිවාර්යෙන් වැදගත් වෙන්නේ. ඔයාට හිතන විදිහට දැන් ඔයා අපි දන්න අවුරුදු ගානක අත්දැකීම් එක මේ නැව් ශේෂ්ත්‍රය වැඩ අමාරුයි කියලා පොදුවේ මතයක් යනවනේ. සාපේක්ෂව නිෂ්පාදන ආයතන වලට නැව් ශේෂ්ත්‍රය අමාරුයි කියලා. ඉතින් මේක දරාගන්නේ කොහොමද ඔයා? මේක මුලින්ම කියන්නේ එන කෙනෙක්ගේ මූලික අරමුණ වෙන්න ඕනේ. මේක යම් කිසිය තමන් ගෙදර ඉඳලා හැදින්වෙන්නේ මේ පරිසරයේ සම්පූර්ණ කෙමෙන් වෙනස් වෙනවා. ඒක මේක දරා ගැනීමට මොකද සීත කාලේ එනවා. රස්නේ කාලේ එනවා. ඉතින් නැව් කම්පැනි එක වැඩ කරනකොට මූලිකම තියෙන කටුකම අත්දැකීම තමයි ඒක. ඒක දැන් අපේ අයට එකපාරම මොකද ඇතුළේ වැඩම හොයන අය ඉන්නවා. සාමාන්‍යයෙන් එහෙම නෙමෙයි සමහරට නැව් තට්ටු උඩ හම්බෙන අය ඉන්නවා. ඒක කර්මන්ශාලා ඕපන් වෙන වෙලාවල් තියෙන. දැන් මටත් ඇතුළෙත් හම්බෙනවා පිටත් හම්බෙනවා. නමුත් අපිට ටික කාලයක් ගියාම ඒකට ඇඳුම් දෙනවා, ඒ දේවල් දෙනවා. ඒවට ටිකක් පුරු වෙන්න ඕනි කරගන්න විදිය එහෙම. මොකද යම්කිසි කට්ටක් ඇවොත් තමයි යම්කිසි දෙයක් ඉදිරියේ අව තැනකට ඉන්න පුළුවන්. අනික මේක Hyundai ආයතන දින ගොඩාක් අය කියන්නේ නැති දෙයක් තමයි. දැන් එළිය කම්පැනි වල බහුම වෙන්නේ නේද බෝනස් එක. බෝනස් එක කියන දේ දැන් ඒක හැටට කීසරයක් වගේ බෝනස් සම්බන්ධ. දැන් මං ඉන්න කම්පැනි නම් සජන්නිම් බෝනස් 4ක් දෙනවා. මේන් කම්පැනි එකෙන් බෝනස් 4ක් වගේ සෙට් වෙනවා. බෝනස් 8ක් වෙනවා. බෝනස් 8ක් තියෙනවා. දැන් ඒ 8 ගත්තාම අවුරුද්දෙන් අවුරුද්ද ක්වොලිෆිකේෂන් 90 තමයි වැඩි වෙන්නේ. දැන් අපිට කොරියන් අයට ගෙවන ගානම ගෙවනවා. මොකද අපි පරණ හින්දා අවුරු රීඑන්ට්‍රි ආපු අයට දෙනවා.
අවසාන බෝනස් එක බෙදන්නේ මේකේ බ්ලාබය. හා හා. ඔව්. ඒක ඇවිල්ලා වෙනස් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් 50 ඒවා 6ක් විතර වගේ හම්බ වෙනවා. ඒ කියන්නේ මාන 50 6ක් කියන්නේ සම්බෙක් මානන් විතර. එතකොට අපි හිතමුකෝ අවසාන බෝනස් එක අපිට දෙයක් හම්බ වෙනවා. එතකොට ඕබෙක් මානන් වගේ අවුරුද්දකට බෝනස් එක හම්බ වෙනවා. ඒ කියන්නේ වැටුපට අමතරව ආසන්න වශයෙන් ලක්ෂ 10ක් වගේ ලක්ෂ 10ක් විතර හම්බ වෙනවා. වැටුපට අමතරව බෝනස් එක විතර. ඉතින් දැන් සමහර අය මේකෙන් ගිහිල්ලා වෙන කම්පැනි වල වැඩ කරාම මං කියන්නේ අන්න ඒක එහෙම වුණාම දැන් ගොඩක් ඔය හිතන අවුරුද්දේ මේක බෝනස් එක නිෂ්පාදනය කරනවා. බෝනස් එකෙන් දැන් මාන 500ක් කියන්නේ පැය 500ක් වැඩ කරනවා. ඒතකොට තව කෙනෙක් ඒ මාන 500 ගන්න පැය 500ක් එළිය කම්පැනි එක වැඩ කරන්න ඕනේ. තේරෙනවද? අරගෙන නිකන් මාසයක් නේ මේක අපිට නිකන් නේ හම්බෙන්නේ. අපේ ප්‍රධාන වැටුපට අමතරව හම්බෙන වාසිය. ඉතින් ඒකයි හොඳ කම්පැනිස් තියෙන මේක ඇතුලේ එහෙම එහෙවට වේකන්සි අඩුයි. ඒකක් කියන්නේ නැහැ. මොකද මේක ඇතුළෙම ඉන්න අය අන්න ඒකයි මම කියන්නේ. දැන් අමාරු කම්පැනි එක ඉන්න ගමන් Tamanට හොඳ කම්පැනියක් බලාගෙන ඒ මේක ඇතුළෙම හොඳ කම්පැනියකට මාරු වෙන්න අවස්ථාව තියෙනවා. එකපාර පහසුකම කියන්නේ ඒක හදා ගන්න ඕනේ. Taman අඳුරගෙන කතා කරගෙන Taman ගේ ඉන්න යාළුවෙක් ඉන්නවනේ එයාට කරන්න වේකන්සියක් આવොත් මට එක් කළ දෙන්න කියන එක ඒක ඉන්න සජනිම් කෙනෙක් හරි ජොමුනිම් කෙනෙක් හරි කවුරු හරි කතා කරන ඒ මේක ආයතනෙම දාලා යන්න නැතුව තියා කල් ඉන්න හොඳ ආයතනයක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ඒක 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 දන්නේ නැතුව ආපු ගමන් ඒ තමන් ආපු ගමන් අමාරු කම්පැනියකට වැඩිච්ච ගමන් කරන්නේ ඒකේ මාසයයි දෙක තුනයි මේක කරන්න බෑයි කියලා මේක හරියන්නේ නැයි කියලා යනවා. එහෙම වෙන්නේ නැතුව දරාගෙන ඉන්නවනම් මොනවාරි කියන්නේ මේ නැව් සම්බන්ධ ශේෂය ගන්න පුළුවන්. ඉතින් මට කියන්නකෝ ඔයාගේ අද්දකින් ඔයා ශ්‍රී ලංකාවේ එක් විදිහට නැව් කීයක් හැදිලා ඇද්ද ලෝකෙට? මම එන්ජින් නිර්මාණය කරන දැන් අවුරුදු 9ක් වෙනවා. සාමාන්‍යයෙන් මාසයකට හතරක් විතර අපි එළියට යනවා. සමනේ හතරකම වගේ අපි වැඩ කරනවා. ඒක අන්සින් උඩ ඉඳන් එන්ජින් පහළ දක්වා. එතකොට වියට්නාමයට එන්ජින් යනවා, චීනෙට එන්ජින් යනවා. තවත් රටවල් වලට එන්ජින් වෙනම යනවා. ඉතින් ඒ වගේ බැලු දැන් හතරක අපි වැඩ කරක මුළු හතරම තනියෙන් කරන්නේ නැහැ. තවත් සේවකයෙක් ඉන්නවා. නමුත් ඒ හතරෙම අපි දායකත්වයේ දෙනවා. ඔව් ඒ කියන්නේ මම ලයිට් සම්පූර්ණම ඕනම එන්ජින් එක ලයිට් ඒ ඔව් ලයිට් අංශේ මම වැඩ කරා ඒ මේ කරා. දැන් සම්පූර්ණම මේන් පැනල් ඒව තමයි දැන් කරන්නේ. ඉතින් ටික ටික තමන්ගේ මේ මේක එද්දිම අපේ අපිට නිරන්තරයෙන්ම මේකේ ඉඳද්දිම මුලින් ආපු දේ අපි හිතන්නකෝ ඇවිල්ලා මම එන්ජිමේ මුලින්ම කරේ ඇවිල්ලා කවුරු හරි ටයි එකක් ගහලා දෙන එක බයින්ඩින් කරන්නේ. ඒක තමයි කරේ. ඉතින් මේ ඔව් ස්ටාර්ට් එක. ඒතර ටික කාලයක් යද්දි ආයතනයේ සේවක එක තැනකට මාරු වෙද්දි මට ඒ ටීම් මාරු කරන්න වුණා. ඊට පස්සේ ටීම් මාරු කරා. ඒතකොට මට සම්පූර්ණ වෙන වැඩක් හම්බෙන්නේ. ඉතින් අපේ කෙනෙක් සහෝදරෙක් ලංකාවට ගියොත් ඒ ලංකාවේ කෙනාගේ අඩුපාඩු මට පුරවන්න මම පුරවන්නේ. ඉතින් ඒ වගේ මම මේ අපේ කම්පැනි මම එහෙම තනින් තැනට කම්පැනි තුනක් තියෙන තුනින් තනින් තැනට ගිහිල්ලා එහෙම වැඩ කරලා තියෙනවා. කොරියාවෙත් තනින් තැනට ගිහිල්ලා වැඩ කරලා තියෙනවා. ඉතින් එහෙම අත්දැකීමක් දැන් තියෙනවා. ඉතින් දැන් කොතනට ගියත් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. අපේ ලංකාවෙන් එන අලුතින් නැවසීස්ට්‍රේට එන නංගිල මල්ලට අත්දැකීම් එක පණිවිඩයක් දෙනවා නම් කෙටියෙන් කිව්වොත් මොන වගේ දෙයක්ද දෙන්න තියෙන්නේ? ඔන්න අලුතින් සේවකයෙක් එනවා. මෙයාට මොකක්ද ඔයා කියන්න තියෙන්නේ කොරියාවට? අලුතින් සේවකයෙක් ආපු ගමන් දැන් ඕන අපි නිවැරදි කරන්න ඕනේ ඉස්සෙල්ලා E7 කොහේ E7 තමයි ගොඩක් අය E7 E6කට එන්නේ. එතකොට ආවන් පස්සේ කම්පැනි මාරු කරන්න බෑනේ. දැන් අලුත් නීතිය අනුව ඒක කරලා තියෙන්නේ මේ Hyundai එක ඇතුලේ සේවකය අපි ආවම 50,000ක් විතර වගේ මම හිතන්නේ වැඩ කරනම හරියටම ගණන් දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රමාණය වැඩ කරනවා. සාමාන්‍ය උන්සන් මේ බැලුවා. ඉතින් වැඩි හරියම්ම මේකේ ස්කිල් වලට හොඳම අමාරු ඒ වගේ වැඩ කරන්නේ පරණ කට්ටිය. ඒ කියන්නේ වයස වැඩි පුද්ගලයෝ. අවුරුද්දකට සාමාන්‍යයෙන් මේකේ විශ්‍රාම යන පුද්ගලයෝ ඔයා හිතන්නකො. ඒක Hyundai ආයතනින් කොරියානු ජාතිකයෝ විශ්‍රාම යනවා සාමාන්‍ය අපි හිතමු 10%ක් නෑ. ඔව් 10%. කෙනෙක් අඩු අපි ඒ ගාම දල වශයෙන් සාමාන්‍යයෙන් එහෙම හිතමු 10%ක් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අයින් වෙනවා. ඒ අයින් වෙන 10%ක් ප්‍රමාණය එක්කෙනෙක්ගේ අඩුව පුරවන්න අපි සේවකේ 3 දෙනෙකුටවත් අත්දැකීම් සහිත. ඒක මේකේ ගැටලුවක් කියලා තියෙන අන්න ඒක මේ Hyundai ආයතනේ. එතකොට ඒ නවක සේවකයෝ නම් වැඩිපුර ගන්න වෙනවා එකම ඩියුටි. ඉතින් නවක සේවකයෝ නම් කොරියානු ජාතිකයෝ මේ එකට ඉන්නේ නැහැ. ඔන්න ඔතන තමයි අපයට තියෙන හොඳම පොයින්ට් එක සහ chance එක. මේ Hyundai ආයතනයේ සේවකයෝ බඳව ගන්න මේ E7 කරලා ගන්න. මොකද වියට්නාම් ජාතිකයෝ මීට කලින් ආවා. ඒගොල්ලන්ට මේක ලොකු ගාණක් ඊදම් කරලා ආයේ කියලා ගොඩක් අය පැන්නා.
තියෙනවද? ඊදිර ලංකාවට විශේෂ ඉල්ලුමක් තියෙනවා. විශේෂ ඉල්ලුම තියෙන්නේ අර පැනපු නැති හින්දා. මොකද වියට්නාම් ජාතිකව සෑහෙන ප්‍රමාණයක් ආවා අපේ අයට වැඩි ආවේ වියට්නාම් ජාතිකව. වියට්නාම් ජාතිකව නැව් ඇතුලේ සාමාන්‍යයෙන් එක බර වැඩ කරන්න ටිකක් අමාරුයි. ඔව් එහෙමයි ඉන්නවා. ඉතින් මේ හොඳට වැඩ කරන අයත් ඉන්නවා. උස්බකිස්තාන් ඉන්නවා. තව රටවල් 7කින් 8කින් ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් කළු ජාතිකව පවයිනවා. ඉතින් ඒක තමයි කියන්නේ. ඒගොල්ලෝ අපේ අයට වඩා ඒගොල්ලෝ ඒවේ එතන ස්ථිර වුණොත් ඒ කළු ජාතිකයෙක් තමයි ගන්නෙ. ඒ කියන්නේ ඔයා කියන්නේ අපේ අයට රින් ගන්න තියෙන chance එකින් මේකට ඇවිල්ලා අනිවාර්යෙන් මේකේ අර අනසක පතරෝ ගන්නවා නම් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් මේකේ දැනටත් තියෙනවා. නැත්තේ නෑ. ඒ තියෙන්නේ හොඳට වැඩ කරපු පුද්ගලයෝ නිසා. ඒක මම අනිවාර්යෙන් කියනවා අපිට කලින් ඕනනම් වැඩ කරපු අය ඉන්නවා ගොඩක් මේකේ වැඩ කරපු අය. මම මේ වෙලාවේ ඇත්තටම කියනවා ලංකාවේ නැවක් නිෂ්පාදනය කරනවා නම් ඒ නැව නිෂ්පාදනය කරන්න දායකත්වයේ එක මෙහෙම කරපු ගමන් මේ කොරියාවේ සේවකයෝ ටිකක් ලංකාවට එකතු කරන්න ඉන්නවා. තේරුණාද? ඒක ලංකාවේ කරන්නේ නැහැ. ඈ නැව ඇංජිමක් ගහනවා නම් ඇංජිමක් ගහන්න මේව කරන්න නම් ආ හොඳම සේවකයෝ ලංකාවේ ගිහිල්ලා තමන්ගේ කාලය ඉවර වෙලා අද ඉන්නවා. ඒගොල්ලෝ යනවා සරලවම කතා කරලා. සරලවම කතා මේ කොරියාවේ ජීවත් වෙන මම මේ දන්න තරම් මේ නැව තැනීමේ මේව එකේ සහ වාහන ඒ වගේ දේවල් මේ කොරියාවට ඇවිල්ලා හොඳ පළපුරුද්දක් සහිතව අවුරුදු 10ක් විතර වැඩ කරපු හොඳට වේගන දැනුමක් තියෙන සේවකයෙක් ඉන්නවා. මේ කොරියාවේ කිසිම වෙලාවක තමන්ගේ මේ සර්ටිෆිකේට් හොයන්නේ නැහැ. මෙයා උසස් පෙළ කරලා මෙච්චර කල්ද, මෙයා මේව කරලා මෙච්චර කල්ද, මේ මේ කොරියාවේ හොයන්නේ නැහැ. ඔයilla නපුහුණු ශ්‍රමිකයෙක් දාන්නේ. ඔයාට යම් කිසි දෙයක් තේරුම් ගන්න මූලිකම අමාරු දේ තමයි මුලින් ඇද්දි භාෂාව. මට තිබ්බ අමාරුම දේ වුණේ භාෂාව මුලදිම. ඒකට අවුරුද්දක් දෙකක් හිමිසරේ කොරියෙත් එක්ක වැඩ කොරියන් අයත් එක්ක ජාතියන් එක්ක වැඩ කරනකොට ඒක හරියනවා. ඉතින් දැන් එන අය ඊට වැඩිය භාෂාවෙන් ඉදිරියෙන් ඉන්නවා. අපි ආවට මොකද දැන් ඉගෙනගෙන තව හොඳ තරඟයක් තියෙනවා. ලංකාවේ විභාග වලින් මේව කරගෙන සාමාන්‍ය යම් කිසි දෙයක් තේරෙනවා දැන් ඉන්න අය. ඉතින් ඒ වුණාට දැන් ඉන්න අය වැඩ කිරීමේ අතින් සාමාන්‍ය ගොඩක් ඉස්සරහට වැඩි පාත්. මම ඒක මෙතන කිව්වට කමක් නැහැ. අනිවාර්යෙන් කියන දෙයක් තමයි මේ ස්කිල් එක අපි හදාගන්න තරමට එහෙම වුණත් දැන් අලුතෙන් කෙනෙක් ආවා කියන වැඩ පොල් දැන් සරලවම සිද්ධ අපේ වැඩපොළ ගත්තත් අපේ වැඩපොළේ වෙන මේක වුණත් මම කියන්නේ ඒකයි ආවහන් පස්සේ අපි අලුත් කෙනාට යම් කිසි දෙයක් කියනවා. මොකද සජන් හිමිලත් අපිට කියන පර්ණායින්ද අලුත් අය දැනුවත් කරා. අපි ගිහිල්ලා දැනුවත් කරා. මල්ලි මේ විදිහයි මේක මේ විදිහයි මේ විදිහයි මේ විදිහයි මෙහෙම පුද්ගලයෝ ඉන්නේ අපි ලාංකිකව නිසා අපි මේ කියා දෙනවා. මේක මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක කියා දුන්නම මොකද වෙන්නේ? ආ පර්ණාය ආ උන් දන්නේ. අනිවාර්යෙන් කියන්නේ මම පණ්ඩිතකම. තේරුණාද? ඔයා කියන්නේ එහෙම අමාරු වෙටිච්චයි කීප දෙනෙක් මට කතා කරනවා හපවුන්. කතා කරත් අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි දන්න දේ අපි එදා ඉඳන් ගෙනාපු දේ මේ කම්පැනි එකයිල මෙහෙම ඇත්තටම මෙහෙට ආවට පස්සේ ලංකාවේ සම්පූර්ණ මතය අයින් කරා. ඇවිල්ලා දැන් කොරියන් අය අවංකවම මුලදී වැඩ පුරුද්දෙදි කෑ ගහන. ඒක අනිවාර්යයෙන්ම නිෂ්පාදනය හැම සිස්ටම් එකකින් ගියා. මොකද ඒක අපි හොඳ පුද්ගලෙක් නිර්මාණය කරන්න තමයි ඒගොල්ලෝ ඒ ස්වාය දරන්නේ. එතනින් හොඳම අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. ඒක සමාජයට කොයි සම්බන්ධයෙන්ද? හැබැයි කිසිම විටකවත් සාමාන්‍ය කොරියන් ජාතිකෙක් පහර දීමක් කරන්නේ නැහැ. බොහොම අවත මම නම් එහෙම පහර දෙන දෙක නැහැ. ඒක එහෙම නම් බොහොම විරලයි. හරිද? ඉතින් කෑ ගැහිම තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි හිතන්න ඕනේ ආ මේගොල්ලෝ මෙහෙම ජාතියක් මෙහෙමයි කියන දේ දැනගන්න. ඉතින් වැරදුනොත් අර මේ ටික කාලයක් Taman තනියම වැඩේ කරන්න ගත්තට පස්සේ එන්නේවත් නැහැ. හරදරයක් නැහැ. එන්නේවත් නැහැ. වැඩේ කරාද කියලා අහන මට්ටමට එනවා. ඒ මට්ටමට Taman එන්න නම් අවංගෝ කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් ඒකයි ගන්න දැන් අලුත් අයට ඕක කරාන් පස්සේ අපි පුරුදු වෙච්ච විදිහක් තියෙනවා. අපි ඇවිල්ලා කම්පැනිට ඇවිල්ලා වැඩ කරපු විදිහක් තියෙනවා. ඒ වැඩ කරපු විදිහේ මුලින්ම ඇවිල්ලා මේ පිරිසුදු කිරීමේ වැඩ තියෙනවා. දැන් අපි අලුත් කෙනෙකුට කිව්වා නම් ඒ කෙනාට මූලිකවම අන්නේ අපි ආවන මල්ලි අපි ඇංජිම කේබල් කැපිලා තියෙන ටික අයින් කරන්න, තයි ටික මේක කරන්න, ඔයා ඉස්සලා මේ ටික කරන්න කියලා කියනවා. කළා ඊට පස්සේ අපි බිය දාන කෝපේ පව අපිම අරන් දාන්න එපා. දැන් වෙන කවුරුත් නැහැ මේක හුරු කරලා දෙන්න. ඒක හුරු කරන. දැන් මුලින් මෙහෙම දෙයක් කියන්න බෑ දැන් ඉන අලුත් අය. ඔව් දැන් ඉතින් ඒක කරන්නෙත් නැහැ. ඔව් අනිවාර්යෙන් විශේෂයෙන් කියන්න ඕන. අලුතින් මෙන්න 2000න් පස්සේ මේ නිව් ජෙනරේෂන් එක කියන කට්ටියට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මල්ලිලා වැඩ කරන්න බලන්න ඉන්න. කොරියාවට ආවම ඔයාලට සැප දෙන්න කවුරුත් නැහැ. මොකද ඔයාලට වඩා කට්ටක් ආපු පිරිසක් තමයි අද මේ වෙනකොට පරණ සේවක විදිහට කොරියාවේ ඉන්නේ. ඉතින් එයාලෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් ඒවා ගන්න ඕනේ. ඒගොල්ලෝ දෙන තත්වයක් ඇති කරගෙන මොකද ඒගොල්ලන්ගේ බලෙන් ඉල්ලුවට ෂෝ වලට ඒවට කොරියාවේ අවුරුදු ගාණක් අද්දකින් තියෙන අය නැමෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් ගෞරව කරන්න පරණ අයට විශේෂයෙන්ම පරණ අය තමයි ඕගොල්ලන්ට රැකියාවක් ගන්න අනිවාර්යයෙන්ම පාර හදලා දීලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒක ඇත්තටම කියන්න ඕන දෙයක් තමයි. මොකද පරණ අයගේ හොඳට වැඩ කරපු හින්දා තමයි තව දෙන්නේ තුන් දෙනෙක් හරි ගන්න. ඒ ගත්ත අය එකපාරට ආපු ගමන් අනිත් තව කෙනෙක් සේවකයෙක් ආයතනයට බඳව ගන්න ඉස්සලා ගියහම
ඒ ගත්ත සජන්නම් ඒ පුරපඩු පුරෝගන් විදිහන් නැතිවෙන එක පාට ආයතනවල සාමාන්‍ය අමාරුයි තමයි ඒ ආයතනවලට ගන්න එකනි දැන් අපි හොඳටම දන්නවා අපි මේ ඉන්නයින් වීසා එකකට මේ වගේ වීසා එකකට එන්නේ වැඩ කරන්න ටිකක් අමාරු වැඩ. මොකද කොරියාවේ තියෙන ලේසි පහසු හොඳ වැඩ කරන්නේ ඒ කොරියන් ජාතික. ඉතින් අපිට මොන හරි වේකන්සියක් හැදිලා තියෙන්නේ ඒ ඒ වගේ දෙයක් නේ. ඉතින් අපි මේ එන්නේ මොකටද මේ දේ වැඩක් කරන්න. ඉතින් ඒකෝර අපි මේ වැඩේ කරනකොට මුල් කාලේ කොච්චර අමාරුයි තමයි. ඕන කෙනෙකුට මුලදී ඒකට හුරු වෙන්න ටික අමාරුයි. ඉතින් උනාට ඔක මාස 6ක් විතර යනකොට ඔක රිලැක්ස් වෙනවා. අනික කියන්න ඕන දෙයක් තමයි කාම්බරේටම වෙලා ඉන්නේ නැතුව සාමාන්‍යයෙන් මෙහෙ දැන් මෙහෙ උල්සන් ගත්තොත් නම් පොඩ බීච් එක තියෙනවා ඇවිදින්න තැන් තියෙනවා දැන් වාට පේනවා ඇති නල් නගරේ තියෙනවා එක එක උත්සව තියෙනවා එතකොට ට්‍රිප් යන්නේම තියෙන ඒ වගේ වලට පොඩ සහභාගී වෙනවා එතකොට දැන් මේකට ආපු ගමන් අර වැඩම නෙමෙයි නේද පොඩ්ඩක් ආස හිතෙනවා පොඩ්ඩක් කමන්නේ රිලැක්ස් එකක් හම්බුනම මේ වෙලාවේ මනසට පොඩි එකක් තියෙනවා ඉතින් අර ගොඩක් අය ආම්බරේම ඉන්නවා වැඩ ගිල්ලා එනවා මේ වෙන ඉතින් උකට බෝරින් එකක් ප්‍රෙස් එකක් බෝරින් එකක් ඇහැදෙනවා ඔයා කොරියාවට එන්න කලින් ලංකාවේ ගත කරපු ජීවිතයක් ඇතිනේ අද මේ වෙනකොට අවුරුදු 9ක් තියෙන ජීවිතේදී හැරලා බලද්දි මේ දවැන්ත සමාගමෙන් ඔයාගේ ජීවිතේට ලැබිච්ච දේවල් මොනවද ඔව් ගයන් මම ලංකාවේදී ගොඩක් ඒ කියන්නේ මැනිස් ශේෂ්ත්‍රයට අදාළව තමයි වැඩ කරේ මම රත්නපුරේ කෙනෙක් මං ජාත්‍යන්තර කර්මාන්තශාලා දෙකක වැඩ කරා. මේ ඇවිල්ලා එකක් රේඩියන් ජේම්ස් ඉන්ටර්නැෂනල් කියලා මැනික් උපදමියේ කෙලිම රොලෙක්ස් වොච් දන්නවනේ ලෝකෙම පිළිගත්ත රොලෙක්ස් වොච් වලට තමයි අපි ජෙම් ඩිසයින් කරේ. එතකොට ඊගාවට ආයි මං ස්ටෙෆන් ලංකා කියලා සමාගමක වැඩ කරා. ඒක ජර්මන් සමාගමක. ඒකෙත් අවුරුදු මට අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියෙනවා ලංකාවේ. හැබැයි මට එච්චර අවුරුදු 10ක් වැඩ කරලත් ලංකාවේදී යම්කිසි තත්ත්වයකට ඉන්න බැරි වුණා. ඒ කියන්නේ අපි හැවා බිව්වා ඇඳා ඒ ටික කරගත්තා. නමුත් ස්ථාවර තත්ත්වයකට එන්න බැරි වුණා. ඒ කියන්නේ අපි ඒ කාලේ හැටියටත් හොඳ පඩියක් සමය 40000 80000 ඒ 2015 උඩදී උනත් ගත්තා. ඉතින් ගත්තත් ඒක අපිට කරගන්න බැරි වුණා. ඉතින් මං කොරියාවට එන්න මට හිතුනේ මට ව්‍යාපාරිකෙක් වෙන්න තමයි මගේ අදහස තිබුණේ. මං ආස ව්‍යාපාර බිස්නස් වල. ඉතින් මම එහෙම කරගෙන ඉන්නකොට මට හිතුණා 2012 විභාගය කළා කොහොම හරි මේක කළා 2015 තමයි මට ඇග්‍රීමන්ට් ආවේ. ඉතින් ඇවිල්ලා දෙයනේ කියලා මම දැන් මට ව්‍යාපාර ගොඩනගන්න පුළුවන් දෙකක් මම ඉඩම් අරන් තිනවා ඕන වෙලාවක ගිහිල්ලා මට ෂොප් දෙකක් දාන්න පුළුවන් තැනකට මම මේ දේවල් කරගෙන තින්නේ නිවස ඉදි කරමින් ඉන්නවා මම ඉස්සලා අර දේ කරගත්තේ මට යම් කිසි වෙලාවක කොරියාවට අදහෙට යන්න වෙයිද කියන්නත් බෑනේ අපි ආවට පස්සේ යම් කිසි මට්ටමක් හදා ගන්නකම් අපි තියනවා යම් කිසි එන මාර්ගයක් හදා ගන්න ඕන විදිය. මම ඒ විදිය හදාගෙන තියෙන්නේ. ඉතින් මගේ දැන් ගේ වැඩ ආරෙහි මේ කරගෙන ඉන්නාට පස්සේ මම මේ දේවල් අනික කොරියාවේ මම විනෝදාංශයක් විදිහට ෆොටෝග්‍රැෆි පටන් ගත්තා. ඒක මම ඉගෙන ගත්තා. ඉතින් සෑහෙන දුරට ඒකත් කරගෙන යනවා. ගොඩක් ආසයි මම දැන් සමහර අවස්ථාවල ඡායාරූප ශිල්පයේ නියැලෙනවා. ඉතින් අපි මේකම කියමු ඔයාගේ කන්ටැක්ට්ස් කොරියාවෙන් හදා ගන්නවා නම් මොන විදියටද FB page එක තියෙන්නේ? මගේ බුලත් සිංහල PMK කියලා තියෙන්නේ ඉන්ස්ටාග්‍රෑම් තමයි වැඩිපුරම ෆොටෝ අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒක මම ෆොටෝග්‍රැෆි ශිස්තේ මට මගේ ආසාවක් එක. මම පොඩි කාලේ චිත්‍ර වලට ආසයි. ඉතින් ඒ ආසාවත් එක්ක ඊට පස්සේ ලංකාවේදී ෆෝන් එකෙන් මයික්‍රෝ ෆොටෝග්‍රැෆි කරා. ඒ ආසාවත් එක්ක තමයි මම කොරියාවට ආවේ කැමරාව ගන්න. ඉතින් එහෙම ඇවිද්දී මම ක්‍රමක්‍රමී මම දැන් තුන්වෙනි කැමරාවටත් ආවා. ඇවිල්ලා දැන් ලංකා මුදලින් 4 මිලියන් විතර බඩු තියෙනවා. ඒ කියන්නේ මම ඇත්තරම මේ ගයන් ඔයගේ මම YouTube channel එකක් කරන්න travel blog කරන්න තමයි මම ආසාවක් වුණේ. එතකොට පැය 252 කාලයක් තිබුණා. දැන් නෑ. ඉතින් ඇත්තරම වැඩ වැඩි වුණා. ඒ ඇයි නීතිය කොරියාවටම පොදු කාලයක් තිබුණානේ. ඒ කාලේදී අපිට ගොඩක් ෆ්‍රී හම්බ වුණා. ඊට පස්සේ බිසි වුණා. ඒ හින්දා තමයි මේ දේවල් මග ඇරුණේ. අද එතකොට ඔයාට කොරියාවට ආවේ ගැන මොන වගේ සතුටක්ද ජීවිතේ තියෙන්නේ? මේ මම කියන්නේ මේ හෙවි ඉන්ඩස්ට්‍රිස් එක වැඩ කරලා කාපු කට්ට දරාගෙන වැඩ කරපු එකේ දැන් අද ටිකක් නැවතිලා බලද්දි මොන වගේ සතුටක් තියෙනවද ජීවිතේ? තරුණ කාලෙම මේක ඇත්තටම තරුණ කාලේ ලොකු කැපකිරීමක් කරා. හොඳම කාලේ ඉතින් ඒ කැපකිරීමේ ප්‍රතිඵල තියෙනව නැත්තේ නෑ. ඉතින් අපිට ඒ නැති වෙන කාලේ කියන දේ ගයන් ගන්න බෑ. අපේ පවුලේ අයත් එක්ක ඉන්න ඒ කාලේ අපිට ගන්න බෑ. ඒක කොරියාවේ අපි දැනගන්න. දැන් ලොකු chance එකක් ගන්න හම්බෙලා තියෙනවා. ඒක තමයි E7 එනායට මේ කාලේ E7 4 එකට මාරු වෙන්න පුළුවන්. ෆැමිලි තමන්ගේ ආදරණීයන් කොරියාවට ගෙන්න ගන්න පුළුවන්. ඒක කොරියාවේ දැන් තියෙන මේක. ඉතින් ඒකත් තමන් දැනගෙන කරන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර අය මෙහෙට එක්කන් ඇවිල්ලා
අමාරු වෙටිච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ තමයි ස්ථාවරතාවය ඊට පස්සේ. ඔව් එතකොට කොරියාවේ ඇවිල්ලා දැන් කාලයක් ගිහිල්ලා කෙනෙක්ට දෙන්නෙත් ඒකනේ දැන් E7 ෆෝයිල්ලා. දැන් එහෙම එක්කන් ආවහම වියදම් වැඩි වෙනවා. මේ දේ වැඩි වෙනවා. ඉතින් ඒ එහෙම උනහම් පස්සේ මේ කොරියාවේ ගත කරන ජීවිතය ඒතකොට අපිට ඉතුරුවක් නැති වෙනවා. අපිට එපා වෙනවා සමහර අයට. ඔව් දැන් මේ වීසා එකේ හොඳක් සහ නරකක් කියන දේ දෙකම තියෙනවා. ඒක බැලන්ස් කරගන්නවා. බැලන්ස් කරගන්න. ඒක හොඳ පැත්තර නම් මේ දිගටම කාලේ ඉන්න අවුරුදු 60 දක්වා වගේ ඉන්න පුළුවන්. ඒ එහෙනම් ඒ විභාග එක්සෑම් ටික කරලා මේව කරලා ඒ යන ක්‍රමයට මෙහෙම ඉන්න හදා ගන්නවා. දැන් ඉතුරුවක් කරලා ලංකාවේ දෙයක් අරගෙන ගොඩ යන්න හිතනවා නම් මං කියනවා ඒක නෙමේ තත්ත්වේ E9 හොඳයි අවුරුදු 10ක් වැඩ කරන එක හොඳයි කියන දේ. හරි මට කියන්නකෝ දැන් ඔයාගේ මේ තියෙන අත්දැකීම කොහා ලංකාවට ගියපුවම ඔයාගේ ආසාවක් තියෙනවද ලංකාවෙන් ආරාධනා කරලා ඔයාලා ඇතුළු පිරිසක් මේ නැව් සමාගමක් ලංකාවේ ආරම්භ කරොත් මේ වගේ දෙයකට දායකත්වයක් දෙන්න ඔයාලා සූදානම්ද? අනිවාර්යෙන් එකපයින්ම අදහස් එහෙම අය අපි කතා කරන අය අතර මං සෑහෙන ගරු කරන පුද්ගලයෝ ඉන්නවා. මට නම් වශයෙන් කියන්න නැති වුණත් ඒගොල්ලෝ දන්න මට වැඩිය ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා. ඉතින් ඒ එයාලා ඕන වෙලාවක කතා කරොත් මේ වගේ දෙයක් මේව කරනවා මෙහෙමයි අපිට දෙන්න කියලා හරි. මොකද ඒ එක්කෙනෙක්ගෙන් 100ක් ඇදුවා ඒක. දැන් ඒ දැනුම මේක දැනුමක් තියෙනවා. දැන් ඕන කෙනෙකුට පොතේ පතේ දැනුම කියන දේ තියෙන්න පුළුවන්. නමුත් වැඩේ අදල් දැන් ලංකාවෙන් පුහුණු සෙමිකි මෙහෙට පුහුණු කරලා එවන අය ඉන්නවනේ. ආවට සමහර අයට මෙහේ ඒ දේ නෙමෙයි වෙන්නේ සිස්ටම් එක නෙමෙයි. ඇත්තටම සම්පූර්ණ වෙනස් වෙනවා. ඊට පස්සේ ආවන් පස්සේ ඒක කියනවා දැන් අවංකව වෙල්ඩින්ග් ගැහුව කියන ලංකාවේ පොඩි ප්ලේට් එකක් ගහන්න නෙමෙයි. ඒ ගහලා ඒ මේවනවනේ. ඒ ගහ මෙහේ එකක් ගහනකොට එක්ක ගුලි ගුලි හිටෙනවා මේ වින. ඒව අත්දැකීම් එක මේ හරියන්නේ. ඒකනේ මේ කොරියාවේ තියෙන මැෂිනු ලංකාවේ මැෂිනු වෙනස්ද? කොරියාව හැම වෙලාවෙම අලුත් වෙනවනේ. කියන්නේ අලුතෙන් එන තාක්ෂණේ ටක් ගාලා ගන්නවා. ලංකාවේ ඇවිල්ලා ගොඩක් වෙලාවට තියෙන්නේ පරණ තාක්ෂණෙම ඉන්න එක අවුරුදු 10කට විතර ඇහිනේ ඉන්න එක. දැන් කොරියාව සාමාන්‍යයෙන් ඇවිල්ලා තාක්ෂණේ අලුත් වෙන තාක්ෂණේ විදිහට තමයි යන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්නත් පුළුවන්. අපිට අපේ රටක් තියෙන තත්ත්වෙත් එක්ක ඒක කරන්න බැරි අමාරු අපහසුතාව තියෙනවා. දැන් මෙහි ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ ක්‍රේන් වලින් තමයි. කිලෝ 30කට වැඩි බරක් අපිට උස්සන්නවත් එපා කියලා තියෙන්නේ. අවංගුම් දැන් නැව් සමාගම නැව් හදනවා කිව්වම අපේ අය හිතනවා සාමාන්‍යයෙන් මෙච්චර බර නෑ. බර නැත්ති නෑ සාමාන්‍ය උස්සන්න පුළුවන් බරක් උස්සන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ මෙහි අපිට ක්‍රේන් වලින් තමයි වැඩි හරියම්ම පිට් කරන්නේ මේව කරන්නේ ඇවිල්ලා මේව කරන්නේ අදාල වැඩේ කරන්න විතරයි තියෙන්නේ තිබ්බහම පස්සේ. හරි තව දෙයක් මම කැමති අහන්න ගොඩ දෙනෙක් මේ නැව් කර්මාන්ත වලට ගන්නවා ලංකාවෙන් ඉතින් වංචාකාරයන්ට අහුවෙනවා. මේ ගැන මොනවා හරි කිව්වොත් එහෙම මොකද්ද හරිම මාර්ගය? හරිම මාර්ගය තමයි EPS ටොපික් එක කරලා Taman නැව් කැටගරින් දැන් ඉල්ලන්න පුළුවන් සබ්ජෙක්ට් එක ඉස්සර සබ්ජෙක්ට් තිබුණ නෑනේ. ඒ ඉල්ලුවොත් අනිවාර්යෙන් Samsung එක හරි එක Hyundai එක හරි ඒ වගේ අදාළ ප්‍රධාන පෙළේ සමාගම. මේ ඒක නැව් සමාගම් කියන්නේ මහා පරිමාණ සමාගම්. මහා පරිමාණ සමාගම් වල ලාභි විදන්ඩෝ. ඒක ගොඩක් ඔන්න උතන පොයින්ට් එක. මහා පරිමාණ සමාගම් වල වසර අවසානයේ සාමාන්‍ය බෝනස් එකක් ඇටිට ඒක බෙදන්න ඕනේ. මේක ඔඩියාවේ සාමාන්‍ය මේක තියෙන නීතියම ආයි දැන්. බොහෝ සමාගම් වලට බෝනස් තියෙනවා. දැන් කුඩා කම්පැනි වලට එන අයට බෝනස් නැහැ. ඒගොල්ලෝ වැඩ කරලම ගන්න ඕනේ. එතකොට පළක් සමහර කම්පැනිස් තියෙනවා ඉන්දුන් හිටුම් වලට කපනවා. එක්ක සමනේ කැමරේ කපනවා. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා. දැන් මේ නැව් සමාගමක එන කෙනෙකුට අන්න ඒ දේ ඉතුරු. දැන් සාමාන්‍ය හිතන මේ මාන 250ක් මේ කම්පැනි වැඩ කරලා කෙනෙක් ගත්තයි කියලා. සාමාන්‍ය එළිය කම්පැනි එක 300-350ක් ගත්ත හා සමාන. තේරෙනවද? බෝනස් එකත් තේරෙනවා. ඔව් ඒ කියන්නේ බෝනස් එක අමතරව ලැබෙද්දී අර වැඩේ අමතරව ලැබෙද්දී අපිට ඒ අමතරව ඒක සාමාන්‍යයෙන් වසර අවසානයේම අපි ගන්න මේ මේ මේව බැලුවාම මේ විදිහට. ඉතින් කොරියාවේ එක දිගටම වැඩ ගන්න හොඳ ලීසි කම්පැනි ගොඩක් පඩි තියෙන කම්පැනිස් තියෙනවා නැත්තේ නෑ. නමුත් බහුතරයක් ගත්තාම පස්සේ පොඩි 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 කම්පැනිස් වලට සෙට් වෙනා ඉන්නවනේ. පොඩි කම්පැනි වලට ආයෙත් කම්පැනිම් බැස්ස ගමන් කම්පැනි තියෙනවා කන්න මොනද. නමුත් හැමදාම අර මාන 200-250 ඒ වගේ අතර අරන් ඒ වැඩ කරන ප්‍රමාණය වැටුපක් විතර හම්බෙන්නේ. ඉතින් නැව් අයට වැඩ කරන අයට බෝනස් එක හොඳටම හම්බෙන. දැන් අපේ කම්පැනි බෝනස් 8ක් තියෙනවා. ඒ වගේම දැන් අනිවාර්යෙන් Hyundai නැව් වලට එන අයට 4ක්වත් අනිවාර්යෙන් හම්බෙනවා. සජන් නිම් දුන්නේ නැතත්. ඉතින් ඒක අනිවාර්යෙන් තියෙනවා. ඒක වසරෙන් වසර වැඩි වෙනවා. ආ. එතකොට දැන් අද වෙනකොට ඔයාගේ මේ ගමනේ ඔයා නිහඬ වීරියෙන් දැක්කොත් කවුද ඔයාට මේ ගමන එන්න මේ තැනට එන්න Hyundai සමාගමේ මේ දවන්ත ශක්තියක් වෙලා අද වෙනකොට ඔයාට තනි පුද්ගලයෙක් නම් කරන්න කිව්වොත් මෙන්න මෙයා තමයි මගේ සාර්ථකත්වයේ පස්සේ හිටියේ කියලා. ලංකාවේ කෙනින්ද නෑ ඔයාට කැමති කෙනෙක් කියන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න මෙන්න මේ පුද්ගලයා. අයියක් උනේ. ඇත්තටම තනියම ආපු ගමන. ඒ කියන්නේ මම ලංකාවේ විභාගය යන හිතුනේ තනියම කවුරු නෑ. මම ගිහින් එක්කන් ගිහිල්ලා ලංකාවේ
මම කොරියන් විභාගය කරන්න කියලා යාළුවෝ එක්කන් ගියායි අද ගොඩක් දෙන්නේ තුන්දෙනිම කොරියාවේ ඉන්නවා මට ඒක සතුටක් තියෙනවා ඒ වගේම මෙහෙ ඉන්න අයට ඒ අවස්ථාවල සමාන වෙලාවට අපයට එන්න බැරිච්ච අවස්ථාවල මම උදව් කරලා කොරියාවට ආපු අය ඉන්නවා ඉතින් මම සජන්ින්ට පෞද්ගලිකව කියලා වියට්නාම් 10ක් ගන්නවා අපේ සජන්ින් අපේ රටේ තත්ත්වය මේමයි කියලා පෞද්ගලිකව කියලා ගත්ත අය එහෙම 4ක් ගත්තා ඉතින් එහෙම අය ඉන්නවා ඉතින් ඒ අතර වැඩ කරන අතර යම් කිසි ප්‍රශ්න නම් නම් ප්‍රශ්නේ වුණා ඉතින් අපේ අයගේ අන්න එකයි මම කියන්නේ ඒක තමයි කියන්නේ අපිට මේ දෙන්න දේ අපි කියන දේ වෙබ් එකේ ඉඳලා මේගොල්ලන්ට මේ ලංකාවට එන්න පොරගනම් පොරගෑම මෙහෙ ආවට පස්සේ නේ හිතනවා මේ අපි මේ ගන්නෙ සජන් නින් අපි මේ ගන්නෙ කම්පැනි ඉන්නේ කියලා නමුත් ඒ කම්පැනි කෙනෙක්ව ගන්න හදන කෙනා කවුද මේ කවුද මේක වැඩ කරන්නේ එහෙම කියලා නෑ දැන් මගේ අපේ කම්පැනි ඉන්න යාළුවෝ ගැන මතක් කරොත් එහෙම මං අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ රුවන්ත එස්කේ මොබයිල් හැමෝම දන්නවා චරිතයක් මගේ හොඳම මිත්‍රයෙක් මේ ඔයා වුණත් අඳුරගන්නේ ඔහු ඉඳා ඒ වගේම තව මට කලින් හිටපු අපිට ගුරුහරුකන් දීපු අය ඉන්නවා මට වැඩි පන්න තව එක අයිය කෙනෙක් ඉන්න දර්ශන කියලා එයාත් මේ මතක් කරන මේලයි එයා කම්පැනියේ මේ පරිණත කෙනෙක් ඉතින් මේ අපි කම්පැනිට මෙහෙ ආවට පස්සේ අපි වැටෙන්නේ කොරියන් ජාතිකයොත් එක්ක වැඩ කරන්න අපි හිතන්නේ ලංකාවේ අය වැටෙන්නේ බොහොම කලාතුරකින් මොකද එක එක්කිනා බෙදලානේ දාන්නේ ඉතින් එක්කෙනෙක් කියලා මට එකයි නම් කරන්න බැහැයි කිව්වේ මේ මේව කළා ඉතින් මේ මෙහෙදී අපිට ඒ කියන්නේ භාෂාව සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න අවස්ථාවවලදී සාමාන්‍යයෙන් ඒ වගේ මේවදී දැන් මේකෙම හදලා තියෙනවා ඒ කියන්නේ Hyundai එකේ වෙනම උගන්වනවා ඉස්සර අපිට ඒව තිබුණේ නැහැ ඒ පහසුකම් දැන් අලුතෙන් තියෙන Hyundai ආයතනෙින්ම වෙනම අලුතෙන් අයට පන්ති ගිහිල්ලා එක්සෑම් කළා ඒ අදාළ තමන්ගේ පාර හදාගන්න පාර තියෙනවා අපේ ඉස්සර ඒක අපිට තිබුණේ නැහැ ඒක අමතර වාසියක් ඉතින් සහෝදරය අවසාන වශයෙන් මේ Hyundai සමාගමට අයත් මේ පරිසරයේ ඉඳලා මම ඔයගෙන් අහන අවසාන ප්‍රශ්නය අද වෙනකොට නැවසේස්ත්‍රේ ඉන්න පුද්ගලයෙක් විදියට ශ්‍රී ලංකාවෙන් නැවසේස්ත්‍රේට එන්න නංගිල මල්ලිලට මොකද්ද ඔය අවසාන වශයෙන් දෙන පණිවිඩය ඇත්තම සහෝදරයා කියනවා නම් මේ නැව් සමාගමට එනවා නම් අනිවාර්යෙන් හොඳ හිත ශක්තිමත් කෙනෙක් ඉන්න ඕනේ. ඒ මම මේ ගේම ගහනවා. මම මේ 4-10 ඉන්නවා. මම මේකේ මේ දේවල් කරගන්නවා කියන අදිෂ්ඨානේ තියෙන්න ඕනේ. මෙහෙ ඇවිල්ලා ඇත්තටම අපි ඉන්නේ වැඩ කරන්න. මම මේ අදාළ දේ වැඩේ මට අමාරු වුණත් මම කරනවායි කියන අදිෂ්ඨානේ තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට සාමාන්‍යයෙන් වැඩ කරන්න අපහසු. මම අනිවාර්යෙන් දෙන පණිවිඩය තමයි එන අයට අනිවාර්යෙන් නැව් සමාගම කියන්නේ ඉක්මනින්ම කොරියාවට එන්න ලැබෙන එක මාර්ගයක්. ඒ මාර්ගය තමයි මේ කොරියාවට ආවට පස්සේ මේ නැව් සමන් ආපු ගමම දාලා යන්න හිතනවා කියන එක තමයි මෝඩම වැඩි. එතකොට අර එන්න තියන අයටත් නැති වෙනවා. ඒ හින්දා මේ ආපු අයට එන අයට කියන්නේ මේකෙන්ම හොයාගන්න. තමන්ගේ පරිණත තමන් පරිණත වෙනකොට දැන් එන වැඩේ මොකද මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩක් තමයි මේකේ දෙන්නේ. රොබෝල කරනවානේ මිනිස්සේ කරපු වැඩක් තමයි ඒ වැඩේට තමයි තම මිනිස්සේ දෙන්නේ ඉතින් ඒක අනිවාර්යෙන් මං එන්න කලින් මේ මේකේ නැව් හැදුවා මේ වැඩ කරා දැන් අලුත් අයට ඔක පහදලා දෙන්න හරිම අමාරු දෙයක් නේද මෙයාලා තමයි නැව් හදන්නේ මෙයාලා නේද මෙයාලා හිතනවා මෙයාලා නැත්තම් නැව් හදන්න බෑ කියලා මෙයාලා යන්න වෙනවා අපිට යන්න වෙනවා දවසේ අනිවාර්යෙන් සේවකෙක් විතරයි මේ ලෝකේ නැව් හදනවා නම් ඒකට සේවකේ අවශ්‍ය ඒකට සේවකේ අවශ්‍ය දැන් කොරියාවට තියෙන එකම මේ ගැටලු වෙලා තියෙන එක. ඒ හින්දා තමයි දැන් අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලින් ඒ ශ්‍රමිකයන්ට ඒ අවස්ථාව දීලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද එක්ස්පීරියන්ස් එක කියන දේ Tamanට ලැබෙනවා. මෙහි මේ නැව් සමාගමේ ඉඳලා ලංකාවට ගිහිල්ලා හොඳට ව්‍යාපාරය කරගෙන අද බෝට්ටු තියෙන හොඳ හොටෙල් තියෙන හොඳ වාහන ගොඩක් තියෙන. ඉතින් ඒ දේ කරගන්න නම් මෙහි ඉන්නලා ඒ Taman ඒ කට්ට කාලා ඒ දේ මේකල ඒ වටපිටාව Taman හදා ගන්න ඕනේ. හදා ගන්න නැතුව ආපු ගමන් ආපු තැන දාලා ආයි අනික් කෙනෙකුටත් එන්න තැනක් නැති කරලා ඒ අනේක මං අනුමත කරන්නේ නැහැ. ඔව් ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන ඕගොල්ලෝ හැමදාම නැව් සෙස්ට්‍රේට එනවා නම් වැඩ කරන්න බලාගෙන ඉන්න. මොකද වැඩ කරන්න තමයි කුරියන් නැවලට වැඩි වටුපක් ගෙවන්නේ. කුරියන් නැවට අර සරලව කතාවක් තියෙනවනේ. ඒගොල්ලන්ට මොකද අමාරුවක් නැහැ මේ නිකන් ඉන්න අයට පඩි ගෙවන්න කියලා. අනිවාර්යෙන් වැඩ ගන්න එන්නේ. වැඩ කරන්න බලාගෙන ඉන්න ඒක ඔයාලට අනිවාර්යෙන් කරන්න පුළුවන්. අවසානයේ සහෝදරයාට ගොඩක්ම ගොඩක් ස්තුතියි. මේ දවන්ත පරිශ්‍රයේ ඉඳලා අපිට මේ නැව් සම්දාවේ විශාල දැනුම් සම්භාරයක් ගෙනත් දුන්නා. ඔයාගේ කාලයට ගොඩක් ස්තුතියි. ඔයාගේ ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගොඩක් ස්තුතියි නැවතවරක්. තෙරුවන් සරණයි ඔයගොල්ලෝ හැමදෙනාට. මේ ඊළඟ වීඩියෝ එකෙන් අය අපි අලුත් වීඩියෝ එකෙන් හම්බු වෙමු මේ දකුණු කොරියාවේ උල්සාන් Hyundai Heavy Industries පරිශ්‍රයෙන් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතුච්ච ඔයගොල්ලෝ හැමදෙනාට.